මමත් අධ්‍යාපනයට ගොඩක් සම්බන්ධයි පොඩි කාලින්දන්. ඉස්කෝලේ ගියා පමණ නෙමේ, ඉස්කෝල එක ජීවත් වුණේ මං හැමදාම. මොකෝ මගේ තාත්තත් විදුහල්පති කෙනෙක්, අම්මත් ගුරුවරයෙක්. ඉතින් මං දැකලා තියෙනවා ඒ දවස්වල ඉඳන්ම කොහොමද මගේ තාත්තා මේ දරුවන්ව හැදුවේ කියලා. දරුවන්ට නම කියලා නෙමේ කතා කරුවේ, ඉස්කෝලේ ඔක්කොම ළමයින්ට පුතා කිව්වේ. සමහර දවස්වලට මට මතකයි අපි පොඩි කාලේ අපිට පොඩි ඉරිසියාවකුත් තියෙනවා අනිත් අයට පුතා කියනකොට. ඉතින් ඒ විදිහට හැදුවේ. ඉතින් මං හිතන්නේ මේකට ගොඩාක් ගුරුවරුන්ට මේ දායක වෙන්න පුළුවන් වෙන විදිහකින්. මේ මත්ද්‍රව්‍ය අඳුර ගන්න එකයි ඒ කෙන එක නවත්වනවට වඩා, ඒ දවස්වල තාත්තා DSN එක විද්‍යාලයේ හිටියේ, අම්මත් ගුරුවරේ. ඒගොල්ලන් කෙරුවේ ළමයින්ගේ ප්‍රශ්න, ඒගොල්ලන්ගේ ප්‍රශ්න හැටියට අඳුරගෙන ගෙවල් වල ප්‍රශ්න, ඒ සියලු දේ හරිම ළමයියක කිට්ටුවෙන් වැඩ කෙරුවා. ඒව අඳුරගෙන ඒ ළමයින්ගේ ප්‍රශ්න විසඳනකොට ළමයි ඔය නරක පැත්තට යන්නේ නැතුව ඇවිල්ලා මට හොඳට මතකයි, ගෙදර තියෙන ප්‍රශ්න හිතන් තාත්තා එක්ක කතා කරනවා, අම්මා එක්ක කතා කරනවා. හරියට ඒගොල්ලන්ගේ තාත්තයි අම්මයි වගේ. ඉතින් ඒ විදිහට මං හිතන්නේ හැම ගුරුවරයෙක්ම ළමයි එක්ක කිට්ටුවෙන් හිටියොත් මේ ප්‍රශ්නේ 75%ක් ඉවරයි. මං උදාහරණයක් කියන්නම්. ඒ දවස්වල හිටියා ළමෙක්, මට සර්නේම් එක මතක නැහැ, කින්ස්ලි කියලා. එයා මේ ඒ දවස්වල කුඩු එහෙම තිබුණාද මට මතක නැහැ, නිකන් මත්පැන් වලට පුරුදු වෙලා ගෙදරින් පැනලා ගිහින් තිබුණා. හුඟක් දවස් හෙව්වා. පස්සේ තාත්තට ආරංචි වුණා මෙයා ගිහිල්ලා අනුරාධපුර පැත්තේ කොහෙද ඉන්නවා කියලා. ඉතින් තාත්තා ගෙරුවේ මොකද්ද, කාර් එක අරගෙන අනුරාධපුරේ හොයාගෙන ගිහිල්ලා මේ ළමයව ගෙනාවා. ගෙනල්ලා කොහෙද තියාගත්තේ, අපේ ගෙදර. අපේ ගෙදර නවත්තගෙන තමයි එයාව හැදුවේ. හොඳ අතට ආවට පස්සේ එයාව ගෙදර ඇරියා, ඒගොල්ලන් ගෙදර. ඉතින් ඔක්කොම ගුරුවරු අපේ ළමයිව එහෙම කිට්ටුවෙන් තියාගෙන කෙරුවොත්, මං දැන් මේ හුඟා ගුරුවරු දන්නව ඇති DS එකේ එහෙම කරපු විදිය ආරංචි වෙලා ඇති, ඔය පොත්වල එහෙම ලියලා තියෙනවා. ඒක තමයි මං හිතන්නේ හොඳම දේ කරන්න පුළුවන් ළමෙක්ව හදාගන්න. අපි කොඩු වෙනකොට ඒ වචය බෑග් චෙක් කරලා නවත්තනවා, ඊළඟට අඳුරනවා, කොණු අඳුර ගන්නවා. ඒක නෙමෙයි, මේවට පුරුදු නොවෙන්න වැඩ කටයුතු කරන්න පුළුවන්. ඒක ලොකු දෙයක් කරන්න පුළුවන් ගුරුවරුන්ට.